ඇතම් ඉන්ධන පෙරවුම්හල්වල ඉන්ධන නිකුත් නොකරන බවට බැන ප්‍රදර්ශනය කර තිබුණා. ඇතම් පෙරවුම්හල්වල ගුටි බැටහුව මාර්ග සිදු වුණා. මේ අතරතුරයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කතාබහද ඇති වුණේ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය දුහරවලට අනාගත බලව්‍යාප්තියක් නොවන දෙදෙනෙක් තෝරාගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් තමා ජනාධිපති දුහරේ සඳහා අපේක්ෂකත්වය ඉවත් කරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා. පාර්ලිමේන්තු සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීම තමයි අපේ පළවෙනි ප්‍රයත්නය. ඒතොර ඒක බදාදා වනතෙක් විවෘතයි වළංගු. හැබැයි ඒ යෝජනාව ක්‍රියාත්මක නොවන්නේ නම් මම තරඟවදින. ඒක ආපහු අස් කරගන්නේ නේ. ඒ වන විට වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරේ සඳහා තේරීපත් වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරේ බහර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ මේ දිනමයි. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසි විටක සමගි සන්ධානයේ අගමැති ධුර බාර ගන්න සූදානම් නැහැ.